දානයක් දීම නිසා ආයුෂ, වර්ණය, සැපය, බලය, මේ පටිභාණය කියන. පටිභාණය කියන්නේ මොකද්ද? අවබෝධ කරගැනීමේ ශක්තිය. තේරෙනාද? හැමෝටම යමක් අවබෝධ කරගන්න බෑනේ. දැන් කුසගින්න ඉන්න කෙනෙකුට, ආහාර මදව ඉන්න කෙනෙකුට, ශරීරය කුස වෙච්ච කෙනෙකුට ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් බෑ නේද? එතන මේ පටිභාණය කියන කාරණේ තමයි අපිට ප්‍රඥාව සකස් කරලා දෙන්නේ. තේරෙනාද? ඒ නිසා ආයුෂ, වර්ණය, සැපේ, බලය කියන කාරණා වගේම මේ පටිභාණය කියන කාරණේ තමයි ලැබෙන්නේ. නමුත් දරු මේ ලැබෙන පහම අනිත්‍යයිනේ. ආයුෂය කියන දේ නිත්‍යද? වර්ණය නිත්‍යද? සැපේ නිත්‍යද? බලය නිත්‍යද? අනිත්‍යයි. මේ පටිභාණය කියන කාරණයක් රෝගී බවට පත් වෙද්දී අනිත්‍ය භාවයට පත් වෙලා යනවා. තේරෙනවද? එතකොට දැන් මේ සියල්ලම අනිත්‍ය නම් අපි මේක වඩලා වැඩක් තියනවද? මේක නැවත ප්‍රාර්ථනා කරලා වැඩක් තියනවද? නමුත් නිවන් ලබන තාක්කල් අපිට මේ කාරණා අවශ්‍යයි. තේරෙනවද? ඒ නිසා මේවා කරන ගමන් අපි හැම වෙලාවම ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ දානේ නිසා මට ලබන ජීවිතේ මිනිස්සෙක් වෙන්න කියලා නෙමෙයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තාලංකාරං චිත්ත පරිස්කාරං දානන්දේති. සිතේ අලංකාරය උදෙසා දන් දෙන්න. සිතට පරිස්කාරයක් උදෙසා දන් දෙන්න. මොන සිතටද? සමත විදර්ශනා සිතට. ලෝකය දුකයි කියලා දැක්කා වූ සිතට. ලෝකය අනිත්‍යයි කියලා දැක්කා වූ සිතට. ඒ සිතුවිලි තව තව ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න, තව තව වර්ණවත් කරගෙන ඉස්සරහට යන්න ඒ අරමුණෙන් දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් මේ ජීවිතයේ ලැබමී කියලා දන් දෙනවා නම්, පරලෝ ජීවිතයේ දෙවියෙක් වෙන්න මිනිස්සෙක් කියලා දන් දෙනවා නම්, එහෙම නැත්නම් පරම්පරාවෙන් එන නිසා දන් දෙනවා නම්, එහෙම නැත්නම් සතුට නිසා දන් දෙනවා නම්, ඒ දාන මහත්ඵල මහානිසංස නැහැ කියලා. මහත්ඵල මහානිසංස දාණය තමයි සමත විදර්ශනා ඥානය දියුණු කර ගැනීම උදෙසා දෙන දාණය. ඒ කියන්නේ මොන දානයක් දුන්නත්, මොන සීලයක් සමාදන් වුණත්, මොන මෛත්‍රී භාවනාවක් වැඩුවත්, ඒකේ කුසලය නිර්වාණ අවබෝධයේ උදෙසාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. භවයේ උදෙසා නෙමෙයි. තේරෙනාද? එතකොට නිවන උදෙසා ප්‍රාර්ථනා කරගත්තොත්, සතර අපායෙන් ඈතර වීම උදෙසා ප්‍රාර්ථනා කරගත්තොත්, ඒ සතර අපායෙන් ඈතර වෙන මොහොත දක්වා ඒ කුසල් සංස්කාරයන් ඔබට විපාක දෙනවා. තේරෙනාද? මෙතනින් අපි බස් එකකට නැග්ගොත්, කොළඹ බස් එකකට අපි කවදාකවත් කිරිබත්ගොඩේ තොටලඟ කියලා ටිකට් එක ඉල්ලන්න ඕනේ නැහැ. කොළඹ කියලා ටිකට් එකක් ගත්තාම මේ සියල්ල පහු කරගෙන යනවා. අන්න ඒ වගේ නිවනම අරමුණු කරගෙන, සතර අපායෙන් ඈතර වීම කියන කාරණේම අරමුණු කරගෙන තමන් පින්කම් කරද්දී තමන් අර සියල්ලම ලැබෙන අවස්ථාවේදී ඒ සැපයන් විපාක දෙනවා. තේරෙනාද? ඒ නිසා හැම වෙලාවම දන් දෙද්දී, සීලයක් ආරක්ෂා කරද්දී, හැම දෙයකින් තමන් චේතනා සකස් කරගන්න ඕනේ මේ කුසලය මට සතර අපායෙන් ඈතර වීම උදෙසා හේතු වේවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇහැ පිල්ලම් ගන්න මොහොතක් පාසාවත් කවදාකවත් මේ භවය නම් ප්‍රාර්ථනා කරන්න එපා කියලා. භවයේ ප්‍රාර්ථනා කරන්න එපා කියන. තේරෙනවද? නිවනම අරමුණු කරගන්න, නිවනම අරමුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිවනම අරමුණු කරද්දී එක පාර්ථම නිවන් කියන කාරණේ අරමුණු කරගත්තොත් අපි තුල කෙලෙස් සකස් වෙන්න පුළුවන්. තේරෙනවද? හිතහරි වංචා සාගතයි. තේරෙනවද? ඒතොර නිවන කියන කාරණේ අරමුණු කරගත්තොත් කෙලෙස් සකස් වුණොත් අපි සෝවාන් නොවන තත්වයක් තුලම අපි සෝවාන් වෙලා කියලා මාන්නයක් සකස් කරගන්න පුළුවන්. අදිමාන්නයක් සකස් වෙනවා. තේරෙනවද? එතකොට ඒක ගැටලුවක්. යන්න තියෙන ගමනක් වැළකෙනවා. ඒ නිසා මුලින්ම අපි තමන් දන්නවා නම් තමන් තාම සතර අපායෙන් මිදලා නැහැ කියලා, මම සතර අපායෙන් මිදෙනවායි කියන තැන හිත සකස් කරගන්න ඕනේ. සතර අපායෙන් මිදෙන තැනදී තමන් ඊළඟ චිත්තයන් සකස් කරලා දෙනවා. එහෙම නැතුව එක පාර්ථම තමන් මේ අරහත් භාවයේ හිත සකස් කරගත්තොත් තමා නොදෙනවත් මාන්නයක් සකස් වෙනවා. එහෙනම් මාන්නයක් සකස් වෙනවා. හිත පිළිබඳ හැම වෙලාවම අවදියෙන් අපි මේ ගමන යන්න ඕනේ. මාන්න සකස් නොවන ආකාරයෙන්. ඒ නිසා තමන් අතෙන්ට තාම ගිහිල්ලා අවබෝධයක් ලැබලා නැහැ කියලා තමන් දන්නවා නම් තමන් සකස් කරගන්න ඕනේ මං සතර අපායෙන් මිදෙනවා කියන ධාර්මයේ. ඉන් එහා ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. ඉන් එහා තමන් සුරක්ෂිතයි, කොතනකදවත් බියක් සකස් කරගන්න ඕනේ නැහැ. මෙන්න මේ කඩේම තමයි තමන් පව කරගන්න ඕනේ. ඒ නිසා මොන පින්කම මොන කුසලයේ කළත් ඒක අනිත්‍ය සංඥාවෙන් දකිමින් තමන් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන කාරණේ අනිත්‍යයිම කියලා දකිමින් වඩන්න ඕනේ. ඒ අනිත්‍ය සංඥාවම තමයි වටින්නේ.